දැන් අතේ ඇති මුදලට ලොකු ඉතිරියක් සමගින් එස්ට්‍රා විශාල සංවාදයක් මත විවිධ පිටිනමක් මේ රාජ්‍ය සේවයේ තවදුරටත් අවශ්‍යද නැද්ද වගේ කතාවක්. මේ රාජ්‍ය සේවය තමයි මේ රට අද පත් වෙලා තිබෙන ව්‍යසනේ මහාම ගොදුරක් බවට පත් කරන්න හේතු වුණ එක සාකච්ඡා වුණා. අපේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව අද මහ ජනතාවගේ කැමැත්තක් නෑ. ඒ වගේම රාජ්‍ය සේවය කෙරෙහි පැත්තෙන් බැලුවොත් මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? තමන්ට තෘප්තිමත් සේවාවක් ලබා දීම සඳහා ඉඩ ප්‍රස්ථාන දෙන්නේ. තමන්ගේ වැටුප් පිළිබඳ පසු, තමන්ගේ පහසුකම් පිළිබඳ පසු, තමන්ගේ හැකියාව දක්ෂතාවය මත තමන්ට උසස් වීමක් ලබා ගන්න පුළුවන්ද, මාරු වීමක් ලබා ගන්න පුළුවන්ද කියලා සාධාරණ සැකයක් නැතුව ඉන්නේ. හැබැයි බිඳ වැටලා තිබෙන රාජ්‍ය සේවය විතරද නේ අපේ රට දේශපාලකයා ගැන තෘප්තිමත්? 2022 මුල් මාස 4 අයවැය පරතරයේ රුපියල් බිලියන 524යි. මේ අවුරුද්දේ මුල් මාස 4 අයවැය පරතරයේ රුපියල් බිලියන 824යි. 57කින් අයවැය පරතරයේ වර්ධනයක් තිබෙනවා. විදායක දැනුම් පිටුල අහෝසි කරන මොකද මේක විසින් මේ සියලු සමාජ සංස්ථා විදායක ජනාධිපතිතුමෝ කියන යකඩ සපත්තුවට යටකොට පොඩි කොට විනාශ කොට ඇත් දිර්ලණය අපිට අත්තිවාරමක් නැති රටක් නෙවෙයි. ඔහි පාවි පාවි අත්තිවාරමක් රැට රටක නෙළුම් කුරුණක් එවට වැඩක්ද? දේශපාලකයේ රාජ්‍ය සේවයේ වෙන්වෙච්ච ගමනක් නෙවෙයි ඒකාබද්ධ ගමනක්.